එඇතටම දැන් අලුතෙම ඇතිවෙලා තින අර්බුදේ තමයි සෞඛ්‍ය කාරය මණ්ඩලේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය කාරය මණ්ඩලය කියලා කොටසක් වෙන්කරගෙන හමුදාවේ ස්ථානවල තෙල්නිකුත් කිරීම. මේක මංහිතන්නේ සෞකි සේවාාවට තවත් බරපතල අර්බ දෙයක් විශේෂ සෞකි සේවාව මේවෙලා පවත්වාගෙන යන්නේ මේ සෞ ස කාරය මණ්ඩලේ තියෙන සමගිය කැපවීම සහ එක කණ්ඩායමක් විදිහට වැඩකරන තත්ත්වය තුළ. මන්දන්න මේ ක්‍රියාවලිය කවුරුන් කොහෙෙන් පටන්ගන්නවවාද එහම ඇත්තම් මේ සෞඛ්‍යය වහලදාන්න කරන සැලසුමක්ද කියලා. අපි ඉතාම පැහැදිලිව කියනවා සෞඛ්‍ය සේවාාවේ කණ්ඩායම් තෝරාගැනිමින් සෞඛ්‍ය සේවාාවට ප්‍රමුඛතාවේ දෙනවනම් අත්‍යවශ්‍ය කෞද කියල කවුරු හරි තෝරණවනන්ගේ අ්‍යවශ්‍යතාවේ තෝරන්නොට ඕනේ වෘතීමය වශයෙන් වෙයි. ඒ අශ්‍යතාව තෝරන්නට ඕනේව රෝගී සත්කාර සේවාාව සපයා ගැනීමේ අරමුණින්. අපි අපිට තේරෙනවා. මේමහොතේ ෞකිසේ සම්පර්ණයම පවත්වාගෙනයාමට වත් රජයට හැකියාවක් නෑ සෞඛ්‍ය අමාත්‍යන්ශට හැකියාවක් නෑ. ඒ සඳහා කළමනා කරන හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යන්සි දැනට පෙන්ලන්නේ නෑ. නමුත් කොහේ හෝ තැනක එක වෘර්තියක් විතරක්. තෝරගන ඒවෘතියට විතරක් වෙනම තෙල්ගහන සැලස්මක් එම නත්තං ඉදන ලබාදන සැස්මක්ති බොත් ඒ එකක තුළ අනිවාර්රයෙන්ම අනිකුත් සෞඛ්‍යකාරය මණ්ඩලය සෞඛ සේවාවෙන් ඇත්වෙනක විතරයි වෙන්නේ එහෙම සෞඛ සේවා පවත්වාගෙනන්නට බෑ එනිසා මගේ සේවාවට හෝ වෙනගෙනෙකුගේ සේවාවට හෝ වෙනම සලගන ක්‍රියාන්විතයක් සෞඛ්‍ය සේවාවට ගේන්න කවරවට සැලසුම් කරනවාන ඒ සැලසුම යටතියෙන් ෞඛ්‍යසේවා වහලදාන සැලසුමක් මිස සෞකිසේවා පවත්වාගෙන මේ සැසුක්නේ. සා ග්‍ර ග්‍රමත්්‍යවරයට අපි කියවා. ඔකොළු විධ තැංගොල විධාත්යක විධ විදි සාකච්චාරන ඇති. අපි මුලයි දම්මකි වවේ. හුගේ ආන්ඩුවේ ගොටාවේ රාජ පක්ෂ ජවිදධවරයාගේ වැරන්ත මයි තමන්ගේ තවත් කල්ලි කණ්ඩායම්දාගෙන තීරණ ගත්තේක. සාමූහික තීරණගන්ත් අප දිගෙන් දිගටමගේනවා සෞඛකසේවා ආපදාමය කළමනාරන්න තත්වයක් ඇයටතේ කළමනා කරණය කරන. ආපදාමය කළමනා කරණයට අදාළ පාර්ශවකරුවන්ගේ විශේෂමිටුවක් මකින් සිද්ධ වෙන්නට ඕනි දෙයක් ඒකඇති තමයි සියලු තීරණ ගත යුත්තේ නමුත් තාම එහෙම සංයමයක් මේ ආ්ඩුවටත් නෑ ගෝටාවේ රාජපක්ෂගේ පාලනය. වමත් විදිියම තියෙනවා ඒක ප්‍රතිඵලයක් තමයි මේ හැම ප්‍රශ්නේම විසඳන්න හමුදාවට පුළුවන් කියන එක ඇතුළේ සහ. ඒක ඇතුලේ තමන්ට අවශ්‍ය පාර්ශවයන්ට විශේෂ සැලකිලි කරන එක. මේක නරක ප්‍රමණතාවයක් එනිසාපි කියනවා. අ ්‍ය න දන න දන්න න रोග ි. අප හිතු ල් මයක් කන අ्यන සල් කමක සක් දවර වශ ැ සක් ්‍ය රක් ල ම රන බෑ ල් ර ම ක ව ्य කි සක් නව්‍ය ර ක් හ ග බෑ මයි ස . බ න ස . සමහර වයිද්‍ය වරු සේවේට පැමිීම වැඩක් නෑ ෞඛ්‍ය මාත්‍යන්ශීන අත්තිමහත් වෛද්‍යවරුන්ට අද පුළුවන් ඔන් යින් රජකාරි කරන්න නොමුකද ඕුන් කරන්නේ කාර්යාලීය කටයුතු. එතකොට ඒ කාර්යාලයේ කටයුතු කරන කොට අපේ කාර්යාලී කාර්ය මණඩලට තියෙන විවිධාන තමයි ඔවන්ට අනුගත විය යුත්තේ. එනිසා මේ ප්‍රමුඛතාවේ හැදීමේදී තමන්ට හිතයිශී වෘර්තියක් තෝරා ගැනීම. අතිශය බරපතුල වැරද්දක් ඒක සෞඛ සේවා වහන්න කරන එකක් අපි ලෑස්තින ඇහෙම ක්‍රියාවලියකට හැබැයි සංකෝචනය කළ යුතු සේවාවන් සෞඛ්‍ය සේවාව තියෙනවා කාර්යාලිය වශයෙන් වැඩ කරන්න පුළුවන් සේවාවන් සෞඛ සේවාවතුළ තියෙනවා එසවාවන් අනිවාය මෙ ආකාරයෙන් සිදුකර ගැනීමට හැකියාවක් තියෙනවා එනිසා ප්‍රමුකතාවේ රෝගයාට ලබා දෙන්න එ ප්‍රමුකතාවය තමන්ගේ කණ්ඩායමකට ලබා දෙන එකක් කරන්නට එපා අපි පැහදිලියම ෙන ෞඛක සේවාාව බෙදලාදාන වැඩ පිළි වලට අතගහන්න එපා ඒ කරනවා නඒ එක විද්‍යයක්ම පදන මක්තියෙන්න්නට ඕන. එක පිහැමම කතා කරලා එකඟ තාවෙන් නිර්මාණය කරගත යුතු වැඩ පිළිොලක්කේ එක අප මතක් කරනු.